සංජේ මහවත්ත ශැංගිලාගේ වෙඩින් එකට ගියේ නැද්ද අද? ලාල් අයියා පුදුම ප්‍රශ්න තමයි මගෙන් අහන්නේ. වා හිතනවාද අපි හැම සටන පාවලා දෙනවා කියලා? බිත්තර සරණ. නෑ බිත්තර තියා කවුරු අපිට වෙඩින් වලට ආරාධනා කළත් මේ රටේ මිනිස්සුන්ගේ ධනය මංකොල්ල කන. එහෙම කිව්වොත් මොකුත් හිතන්න එපා කට්ටිය ගොඩක් බනිනවා කොහොමද මේ මංකොල්ල කන්නේ කියලා. අපිත් මේ දාඩිය මාංශයෙන් හම්බ කරපු සල්ලි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හැබැයි කූට වංචනික උපරක්‍රම යොදා මුදල් මංකොල්ල කන මංකොල්ලකාරයොත් එක්ක මේ සංජය මහවත්ත හෝ මගෙන් රටට සිවිල් සංවිධානය හෝ මගේ වටේ ඉන්න සිවිල් ක්‍රියාකාරිකින් නෑ කියලා ඒ පොරොන්දුව මම දෙනවා. ඔක නැත්නම් ඔයත් එක්ක ඉන්න සිවිල් ක්‍රියාකාරිකින් ඉන්නවනේ එතන. සමහර සිවිල් ක්‍රියාකාරිකයෝ ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි හැම නෑ. අපි සටන පාවලා දෙන්නේ නෑ. මං වෙච්ච සිද්ධිය මුල ඉඳන් කියන්නම්. බිත්තර සංගමේ සභාපතිගේ පුත්‍රයාගේ වෙඩිම තිබ්බා ශැංගිලා හෝටලේ. ශැංගිලා හෝටලේ පාක් එක දවසේ ඒ වෙලාවේ ෆොටෝ දාලා තිබ්බා. V8 එතකොට I8 BMW නොඑක් විදිහේ වාහන තිබ්බා. ඔය කල්ලිය තමයි අර යාල බලෙන් ඇතුල් වෙලා අර කෙලියක් නැටුවේ. අන්නේ පුත්‍රයෝ ඒ පුත්‍රයා කණ්ඩායම තමයි මෙතෙන්ටත් ඇවිල්ලා හිටියේ. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඒගොල්ලෝ වෙඩින් එකක් ගත්ත කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. මේ රටේ දැවැන්ත මාෆියාවක් මේ වෙලාවේ යනවා. ඒ මාෆියාව තමයි අර සීනි වංචාව තියෙනවනේ. සීනිබදු වංචාව. සීනිබදු වංචාව. ඕකත් මහින්ද මහත්තයාගේ ගේම් එක ගෙහුවේ. දැන් නම් මහින්ද මහත්තයා නැහැ. හැබැයි ඒ වුණාට මහින්ද මහත්තයාගේ වටේ ඉන්න ඔය රාජපක්ෂ කල්ලිය තමයි මේ ගේම් එකක් ගහන්නේ. සීනිබදු වංචාවෙන් කෝටි ගාණක් ලංකාවට පාඩු වුණා. ඒ වගේ තමයි මේ බිත්තර වංචාව. දැන් මේ නත්තල් සමයනේ ඉන්නේ. තව දවස් කීපයකින් නත්තල. මේ සතිය තමයි මේ අවුරුද්ද පුරාවටම වැඩිම බිත්තර විකිණෙන සතිය. ඔන්න පාරිභෝගික අධිකාරිය එකතු වුණා. ගැහුවා ගේම් එකක්. ගේම් එක මෙහෙමයි. පාරිභෝගික අධිකාරියෙන් ගැසට් එකක් ගහනවා බිත්තරේ මිල 45යි ඊළඟ බිත්තරේ 43යි. 43යි 45යි. මේ ගහපු ගැසට් එකට විරුද්ධව බිත්තර සංගම් යනවා අධිකරණය. අධිකරණයට ගියාට පස්සේ කල් යල් බලලා හරියටම මේ නත්තල් සතිය ලං වෙනකොට ඔන්න ආපහු ගැසට් එකක් ගහනවා තව පොඩ්ඩක් අඩු කළා. ඒක ගහන්නේ පාරිභෝගික අධිකාරියෙන්. මේ වෙන විට මේගොල්ලෝ බිත්තර සංගම් අධිකරණයට ගිහිල්ලා තියෙන්නේ. එතකොට පාරිභෝගික අධිකාරියක් දන්නවා අධිකරණයට ගිහිල්ලා තියෙනවා තව පොඩ්ඩක් මිල රුපියලක් හෝ දෙකක් ඒ අධිකරණයට ඉදිරිපත් කරපු මිලට වඩා තව පොඩ්ඩක් වැඩිපුර තමයි ගහන්න ඕනි කියලා. හැබැයි පාරිභෝගික අධිකාරිය මේක කළේ නැහැ. පාරිභෝගික අධිකාරිය ලොකු කපිටියක් කළේ. තව රුපියලක් අඩු කළා 44යි 42ට වෙන්න අලුත් ගැසට් එකක් ගැහුවා. තා ඊළඟ දවසේ බිත්තර සංගමේ වාරණ නියෝගයක් දාලා ඒ ගැසට් එකට වාරණය කළා. එහෙමනම් වාරණ නියෝගය නැවත අත්හිටවනකම් මේක දිගටම මේ වාරණේ යනවා. ඔන්න වාරණේ ගියපු ගමන් වෙළඳ පොලේ බිත්තරේට මිලක් නැති වුණා. මෙන්න බිත්තරේ රුපියල් 60 65 දක්වා දැන් වෙළඳ පොලේ වැඩි වෙලා තියෙනවා. සමහර තැන්වල බිත්තර 70ටත් හොයාගෙන නැහැ. ඉතින් මේ කාලේ තමයි බිත්තර අත්‍යවශ්‍යම මේ නත්තල් සමේ මිනිස්සු වැඩිපුරම බිත්තර පරිභෝජනය කරනවා. ඒ කඩන්න එතකොට ගෙවල් වල ඒ තියෙන උත්සව කටයුතු වලදී ෆ්‍රයිඩ් රයිස් එකක් ගහන්න ඒ හැම දෙයකටම බිත්තර පාවිච්චි වෙනවා. මං හිතන්නේ මේ 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 නත්තල් කේක් හදන්නම වෙනදා තියෙන සැපයුමට වඩා විශාල බිත්තර ප්‍රමාණයක් අයිති වෙනවා. ඔන්නඔක තමයි බිත්තර ගේම් එක කියන්නේ. ඉතින් මේ මහින්ද රාජපක්ෂට දුන්නනේ ජිප් එක බිත්තර සංගමේ සභාපතිතුම ලල්ලයා දන්නවද නැහැ කතාව? මේක දන්නවා. ඔව් ඉතින් ඒකේ ණය ගෙවා ගන්න අප්පච්චිත් මේ වෙඩින් එකට ඇවිල්ලා හිටියා. අප්පච්චි විතරක් නෙමේ මේ රටේ ඉන්න සුප්‍රසිද්ධ දේශපාලඥයෝ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපේ සජිත් මහත්මයා සජිත් උන්නේ බව ඇවිල්ලා හිටියා. දයාසිරි ජයසේකර දැක්කා. එතකොට මේ සියලුම දෙනා බිත්තර මුදලාලිගේ වෙඩිමට ආවා. මොකද බිත්තර කියන්නේ රටේ මාෆියාව. මේකට පාරිභෝගික අධිකාරියක් සම්බන්ධයි. අධිකාරිය නිලධාරීන්ට සන්තෝෂයෙන් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඉතින් සිවිල් ක්‍රියාකාරීක විදිහට අපි අද කතා කළත් බිත්තරේ ගැන හිට අපේ ගෙදරට හැම අපිට තර්ජනය නෑ තර්ජනෙන්නේ නෑ තෑගි භෝගෙන්නේ හැම්පරෙන්නේ ගෙදරට හැම්පරෙනවා අපිටම බාර ගන්නෑ. එහෙම බාරගත්තේ සිවිල් ක්‍රියාකාරීයොත් හිටියා කියලා මේ අපේ ඉන්න සමහරුත් කියනවා. හැබැයි අපි එහෙම හැම්පර් බාර ගන්නෑ. අද අපි මේ බිත්තරේ ගැන කතා කළත් හෙට හැම්පර් වෙන්න ඉඩ තියෙනවා. වාඩත් එහෙම આવත් අපිට කියන්න. හරි හරි. හැබැයි බාර ගන්න එපා. අපි මේ සටන පාවලා දෙන්නේ නැහැ. අපේ මේ යාළුවෙක් හිටියා කියන්නේ අපි දන්නේ කියන කෙනෙක්. ඒක ගැන මම හරියටම කියන්න දන්නේ නැහැ. එහෙම කියනවා මම නම් කියන්න ඕනේ නැහැ. ඔව් අපි සටනට මූලිකත්වය දීපු
සටන ගෙනිච්ච පාරිභෝගික අධිකාරියට ගිය ගිය අපේ සිවිල් කාර්යයේ හිතවතෙක් අපිට ආරංචි වෙනවා මෙන්න මේ වෙඩින් එකට ගියයි කියලා. සටන පාව දුන්නයි කියලා. අද හැබැයි යා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා මේ පොඩ්ඩක් බිත්තර සභාපතිට කඩේ යනවා වගේ පේනවා. ඉතින් අපේ සහෝදරයෝ වුණත් වැරදි වැඩක් කරනවා නම් අඳුන්වලා දෙන්න එපානේ. ඉතින් නම කියන්න දෙයක් නැහැ. ඔක දන්නව කවුද කියලා. හැබැයි දැන් ඒගොල්ලෝ ඒ වගේම තමයි. නෑ ලොකු සම්පතක් එනවා නම් ගියාට කමක් නැහැ නේ ඒගොල්ලන්ට. බිත්තර වලට බිත්තර වලට සම්පත. මේ රටේ ලාල්ලයි මේ රටේ බිත්තරේ දෙන්න පුළුවන් රුපියල් 30ට. ඔව්. ඒක පැහැදිලි. මොකද මේ බිත්තර මේ කිකිලියන්ට දෙන්නේ රත්තරන් කෑම්බීම නෙමෙයි. ඒ ගේන කුකුල් කෑම අඩු කරන්න ඕනි කියලා කියනවා. ඒකත් රජය අවධානය අනිවාර්යෙන් යොමු කරන්න ඕනි. තව මේ වෙලාවේ හාල් මිලත් අඩු වෙලා තියෙන්නේ. බී හාල් ඒ හැම දෙයක්ම. ඉතින් සාමාන්‍ය රුපියල් 30කට බිත්තරේ දෙන්න පුළුවන්. මේ බිත්තර මාෆියාවක් මේ වටේ ඉන්න වෙළඳෝ මේ බිත්තර කර්මාන්තය කරන අය මේ වෙන කෙනෙක්ට මේ කර්මාන්තයට ඇතුළත් වෙන්න දෙන්නේ නැහැ. ඔවුන් මේකේ සියලුම අහු මුළු ගිහිල්ලා ඉවරයි. ඒ වගේම පාරිභෝගික අධිකාරියත් මේකට උඩගෙඩ දෙනවාදයි සැකයක් ඇති වෙලා තියෙනවා. මේ පහුගිය දවස්වල මේ වාරණ නියෝගයක් ලබා ගැනීමට මට හිතෙන්නේ උසාවිය නොමග යවීමක් සිද්ධ කරලා තියෙනවා පැහැදිලිවම. පාරිභෝගික අධිකාරිය මගින් නැත්තම් පැහැදිලිවම අපි දන්නවා මේ පවතින මිල සම්බන්ධයෙන් අපි මේ මිලට එකඟ වෙන්නේ නැහැ කියලා නඩුවක් ගිහිල්ලා තියෙන. ඒ මිලට වඩා තවත් අඩුවෙන් ගැසට් එකක් ගැහුවම කොහොමත් වාරණේ වෙනවා. ඒක ඉතින් ඒක මේ වෙනකොට ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ මාෆියාවට විරුද්ධයි අපි. බිත්තර ගැන මුලින්දම අපි කතා කළා. බිත්තර විතරක් නෙමේ සමස්තයක් විදිහට මේ රටේ තියෙන සියලුම පාරිභෝගික ද්‍රව්‍ය නිසි මිලක් යටතේ නිසි කළමනාකරණයක් යටතේ නිසි නියාමනයක් යටතේ තමයි පාරිභෝගික කියන්නේ දෙන්නේ. හැබැයි මොනවාද ලාල්ලයගේ හිතවෙක් නෝ සිවිල් කාර්යකාරය පොඩ්ඩක් ඉන්ටර්වයුවක් කරලා ඇහුවොත් නෑ ඇහුවේ නැද්ද මොකද ඔය මොනවාද බිත්තර සභාපතිගේ මගුල් ගෙදර ගියේ මොකද කියලා අහන්න. ඒක අහන්න ඕන. ඒ වගේම මට කියන්න තියෙන්නේ මේ ඉස්සරනම් බිත්තරයක් නෙමෙයි මේ රටේ කිසියම් දෙයක් මිල නියම කළා නම් ඒ මිල වැඩි කරන්න ඕන නම් ජාතික පාරිභෝගික අධිකාරිය කියලා ගත්තුමා. ජාතික මිල කොමිසම. ජාතික මිල කොමිසම ක්‍රියාත්මක කරන ලලිත් ඇතුළත් මුදලි මහත්මයා කාලේක හරියටම ක්‍රියාත්මක වුණා කියලා තමයි අපිට දැනගන්න හම්බෙලා තිබුණේ. ඉතින් ඒකට ඉදිරිපත් කරන්න ඕන තමන්ගේ මේ මිල වැඩි කිරීමක් ප්‍රයිස් ඉන්ක්‍රීස් එකක් කරන්න ඕන නම් ඒකට ඉදිරිපත් කරන්න ඕන. දැන් එහෙම ඉදිරිපත් කරන්නේ හිතවත් අම්මත ගේම් එක ගහනවා මේ රටේ දේශපාලඥයෝ හැම දෙයක්ම මේක මාෆියාවකට හරවලා ඉවරයි මේ වෙනකොට. දැන් හොඳම කාරණේ තමයි මේ අවුරුද්දේ මේ රජය මෙච්චර පාඩු ලබනවා. රාජ්‍ය ආයතන මිලියන ගණන් පාඩු ලබනවා. හැබැයි රාජ්‍ය ආයතනවල ඒ නිලධාරීන්ට දෙන අර අවුරුද්දේ අන්තිමට දෙන බෝනස් එක. බෝනස් එක. අන්න ඒ බෝනස් එක දෙන්නත් කට්ටිය මේ වෙලාවේ සූදානම්. ඒ පිළිබඳ අපිට වඩින් ගොඩින් ආරංචි වෙනවා. විදුල බල මණ්ඩලේ නා එක සේවක කට්ටියක් කිව්වා මේ බෝනස් එක අපිට එපා කියලා. තමයි කියලා. ඔව්. දැන් අපි අන්තිමට කතා කරොත් දැන් අපි බලමු අපේ මේ අර කිනුවේ යාළුවෙක් ඉන්නේ කොහොනේ? අපි යාළුවත් එක්කත් අපි කතා කරන්න ඕනේ මේ ගැන. මොකද නැතුව හොඳ නැහැ නේ. අපි චෝදනා එල්ල කරලා අපි මම හෙට අනිවාර්යයෙන්ම යාළුවත් එක්කත් කතා කරනවා. ඔගොල්ලෝ දන්න හඳුනන කෙනෙක්. බලමු කවුද කියලා.